බංගලාදේශ කණ්ඩායම ඊයේ ලංකාවට ආවා. මේ තරගාවලිය කොහොමද අපිට වැදගත් වෙන්නේ? කතා කරමු කෙලිපි මේ කෙලිපිත් විදුතුලේ. මේ තරගාවලියේ මූලික වශයෙන්ම අපිට වැදගත් වෙන්නේ ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට යන්න. මේ වෙනකොට එක්දින ශ්‍රේණිගත කිරීම්වල අපි ඉන්නේ 8 වෙනි ස්ථානයේ. අපිට තියෙන ලකුණු ප්‍රමාණය 79ක්. අපිට පහළින් ඉන්න බටහිර ඉන්දියා කොදේව කණ්ඩායම ලකුණු 77ක් ලබාගෙන ඉන්නවා. ඒ වගේම අපිට ඉහළින් ඉන්නේ 7 වෙනි ස්ථානයේ බංග්ලාදේශ කණ්ඩායම. ඔවුන් ලකුණු 90ක් ලබාගෙන ඉන්නවා. ඉතින් මේ තරගයේ ප්‍රතිඵලය අනුව අපිට බටහිර ඉන්දියා කොදේව කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තියෙන පරතරය වැඩි කරගන්නත්, ඒ වගේම බංග්ලාදේශය සහ අපේ අතර තියෙන පරතරය අඩු කරගන්නත් හැකියාවක් තියෙනවා. මේ තරගාවලිය තුනට බිඳුවක් විදිහට ජයග්‍රහණය කළොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රසාද ලකුණු 82ක් ලබාගෙන මේ ලකුණු සටහනේ ඉදිරියට එන්න, ඒ කියන්නේ 8 වෙනි ස්ථානයේ ඉඳගෙන නමුත් බංග්ලාදේශය සමග ආසන්න මට්ටමකට එන්න හැකියාවක් තියෙනවා. මොකද අපි තුනට බිඳුවක් විදිහට මේ තරගාවලිය ජයග්‍රහණය කළොත් බංග්ලාදේශයේ ප්‍රසාද ලකුණු ප්‍රමාණය ලකුණු 86ක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි මේ තරගාවලිය අපි තුනට බිඳුවක් විදිහට පරාජයට පත් වුණොත් අපි එක්දින ශ්‍රේණිගත කිරීමවල 9 වෙනි ස්ථානය දක්වා පල්ලෙහාට බහිනවා. එතකොට අපේ ලකුණු ප්‍රමාණය 77ක් වෙනවා. නමුත් අපි බටහිර ඉන්දියා කොදේව කණ්ඩායමට වඩා පහළට යන්න අපිට සිද්ධ වෙනවා. ඒ වගේම මේ තරගාවලිය දෙකට එකක් ලෙස අපි ජයග්‍රහණය කළොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 80ක් ලබා ගන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම මේ තරගාවලිය දෙකට එකක් විදිහට ශ්‍රී ලංකාව පරාජයට පත් වුණොත් ලකුණු 78ක් ලබාගෙන ඒත් 8 වෙනි ස්ථානයේම රැඳෙන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව තියෙනවා. දැන් අපි බලමු මේ තරගාවලිය සඳහා නම් කරන අවසන් සංචිතය කොයි වගේ වෙයිද කියලා. මේ වෙනකොට 22 දෙනෙකුගෙන් යුක්ත මූලික සංචිතයක් නම් කරලා තිබෙනවා. ලෝක කුසලානිටගේ 15 දෙනා අතරින් 4 දෙනෙක් මේ 22 දෙනා අතරට ඇතුළත් වෙන්නේ නැහැ. සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩසි, මිලින්ද සිරිවර්ධන සහ ජීවන් මෙන්ඩිස් තමයි ඒ 4 දෙනා. දැන් අපි බලමු ලෝක කුසලාන තරගාවලියේ නොසිටි මේ 22 දෙනා අතරට ඇතුළත් කරලා තියෙන ක්‍රීඩකයන් කවුද කියලා. ප්‍රතිකරුවන් විදියට නිරෝෂන් ඩික්වැල්ලටත්, ෂෙහන් ජයසූරියටත්, දනුෂ්ක ගුණතිලකටත් අවස්ථාව හිමි වෙලා තියෙනවා. තුනිරයෝ ක්‍රීඩකයන් විදිහට දසුන් ශානකට සහ වනිදු හසරංගට තමයි මේ 22 දෙනා අතර ඉඩකඩ වෙන් වෙලා තියෙන්නේ. ඒ වගේම බඟපොන්දු යවන්නන් සොයා ගැනීමේ විශාල අර්බුදයක ශ්‍රී ලංකා කණ්ඩායම මේ වෙනකොට ඉන්නවා. බඟපොන්දු යවන්නන් විදිහට මේ 22 දෙනා අතරට ලක්ෂාන් සඳකෙන්, අමිල අපොන්සු සහ අකිල ධනංජය නම් කරලා තියෙනවා. ඒ වගේම ලසිත් මාලිංගගේ සමු ගැනීමෙන් පස්සේ වේගපොන්දු යවන්නෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යයි. මේ සඳහා ලහිරු කුමාර සහ ලහිරු මදුශංකව නම් කරලා තියෙනවා මේ ලෝක කුසලානයට ගිය ක්‍රීඩකයන්ට අමතරව. මේ තෝරාගැනීම සිදුකලේ පසුගිය සුපර් ප්‍රොවින්ෂියල් එක්දින තරගාවලියත්, ඒ වගේම ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ ඉන්දියා ඒ කණ්ඩායම අතර පසුගිය මාසයේ ඉන්දියාවේදී පැවැත්වෙච්ච තරගාවලියේ ප්‍රතිඵලත් අනුව. කෙසේ වෙතත් මේ ඉන්දියා ඒ සංචාරය එතරම් සාර්ථක සංචාරයක් බවට පත්ුනේ නැහැ. මේ තරගාවලියේදී පැවැත්වෙච්ච සිව්දින තරඟ තුනම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා. ඒ වගේම එක්දින තරඟ 6න් තරග දෙකට දෙකක් විදිහට මේ තරගාවලිය සමතත්වයෙන් අවසන් කරන්නට හැකියාවක් ලැබුණා. මෙතනදී ප්‍රතිකරුවන් විදිහට නිරෝෂන් ඩික්වැල්ලත්, ෂෙහන් ජයසූරියත් කැපිපෙනන දස්කම් දක්වන්න සමත් වුණා. ඒ හැරෙන්න වෙන සුවිශේෂී දස්කමක් අපිට මේ තරගාවලිය තුළ දැකගන්න හැකියාවක් ලැබුණේ නැහැ. මේ 22 දෙනාට අමතරව හෙට පැවැත්වෙන පුහුණු තරගය සඳහා තවත් 15 දෙනෙක් නම් කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කරලා තියෙනවා. මෙතනදී භානුක රාජපක්ෂ වැනි ක්‍රීඩකයන්ට මේ තරගය සඳහා සහභාගී වීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම නායකත්වය හිමි වෙලා තියෙන්නේ නිරෝෂන් ඩික්වැල්ල පිළිබඳව විදු කලිනුත් කිව්වා, ඔහු සුවිශේෂී ක්‍රීඩකයෙක්, ඔහු පිළිබඳව අපි වෙනම කතා කළ යුතුයි කියලා. ඉතින් විදු උත්සාහ කරනවා ඩික්වැල්ල සමගින් කතාබහකට එකතු වෙන්න. ඉතින් ඒ නිසා තමයි මේ කතාව අපි ටිකක් පරක්කු කරන්නේ. කෙසේ වෙතත් ඩික්වැල්ල කියන්නේ හොඳ නායකත්ව ලක්ෂණ තියෙන ක්‍රීඩකයෙක්. ඉදිරියේදී ශ්‍රී ලංකා 20x20 නායකත්වයට පවා ඔහු පත් වෙන්නට ඉඩකඩ තිබෙනවා කියලායි විදුට නම් හිතෙන්නේ. ඒ වගේම මහේන්ද්‍ර සිං ධෝනි වැනි නායකයෙකුගේ ලක්ෂණ ඔහු තුල තිබෙනවා. ඔහු තමන්ගේ දක්ෂතා ඉදිරියට පවත්වාගෙන ගියොත් ඔහුට අනිවාර්යෙන් ලෝකේ සුපිරි ක්‍රීඩකයෙක් බවට පත් වෙන්න හැකියාවක් තිබෙනවා. ඩික්වැල්ලගේ නායකත්වයෙන් තමයි මේ 15 දෙනා හෙට තරඟ බඳින්න නියමිත වෙලා තිබෙන්නේ. කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා මේ තරඟාවලියෙන් බංග්ලාදේශ තරඟාවලියේ විවේක ගැන්විය යුතුයි කියන එකයි විදුගේ මතය. මොකද ඇන්ජලෝ අපි දැක්කා මේ තරඟාවලියේ ශතකයක් ලබා ගත්තට පස්සෙත් ඔහුගේ පාදේ ආබාධයෙන් නැවතත් මතු වෙලා තිබුණා. ඉතින් ඔහුට විවේකයක් ලබා දෙනවා නම් ඉතාමත්ම හොඳ කාරණයක්. ඒ වගේම අපි දැක්කා තිසර සහ කුසල් එතරම් හොඳින් දස්කම් අතර හිටියේ නැහැ. ඉතින් ඒ නිසා ඔවුන්ටත් විවේකයක් ලබා දීලා ඒ තැන අලුත් ක්‍රීඩකයන්ට ලබා දෙන්න පුළුවන් නම් හොඳයි. කෙසේ වෙතත්
කුසල්ගේ තැන ක්‍රඩා කරන්න පුළුවන් හොඳම විකල්පයක් විදිහට ශ්‍රී ලංකාව මෑතකද හඳුනාගත්ත ඕෂධ ප්‍රනාන්දු. හැබැයි ඕෂධ ප්‍රනාන්දු මේ 22 අතරට ඇතුළත් වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා මේ කුසල්ගේ තැන රකින්න ක්‍රිකට් තේරීම් කමිටු අනියම් ආකාරයෙන් කටයුතු කරලා තියෙනවද කියලා හිතෙනවා මේ 22 දිහා බැලුවම. හෙට තරගයේදී ලකුණු අතරට පිවිසුනොත් දික්වැල්ලට මේ සංචිතේ ඉඩක් ලැබෙයිද නැද්ද කියන කාරණය පිළිබඳව විශ්වාසයක් තියන්න බෑ. කෙසේ නමුත් දික්වැල්ලත් මේ සංචිතය තුළ සිටිය යුතු ක්‍රීඩකයෙක් කියලායි විදුවට නම් හිතෙන්නේ. හැබැයි ෂෙහන් ජයසූරියට පැහැදිලිවම මේ අවසන් 15 දෙනා අතරේ තැනක් වෙන් වෙනවා කියන කාරණය විශ්වාසයි. මොකද ඔහු පසුගිය ප්‍රොමිෂියල් තරගාවලිය තුළ ඉතාමත්ම හොඳින් ක්‍රීඩා කළා. ඒ වගේම ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තුළ ඉන්දිය ඒ සංචාරයේදී ඉතාමත්ම හොඳින් ලකුණු අතර හිටපු ක්‍රීඩකෙක්. ඒ නිසා ඔහුට ජාත්‍යන්තර අවස්ථාවක් අනිවාර්යෙන් ලැබිය යුතුයි. මීට අමතරව ධනුෂ්ක ගුණතිලකට අවස්ථාවක් තිබෙනවා හෙට තරගයේදී. ඔහු දක්වන දක්ෂතා මත මේ අවසන් 15 දෙනා අතරට ඔහු ඇතුළත් වේවි. අකිල ධනංජී ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන්නා විදිහට ඇතුළත් වෙන්න ඉඩකඩ තිබෙනවා. අමිල අපොන්සුට සහ ලක්ෂාන් සඳ කියන්නේ මේ දෙදෙනාටත් ඉඩකඩ තියෙනවා එක දඟපන්දු යවන්නෙක්ගේ ස්ලොට් එකක් සඳහා පැමිණෙන්න. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම නවක වේග පන්දු යවන්නෙක් විදිහට ලහිරු මදුශංක කෙරෙහි වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. කෙසේ වෙතත් ලහිරු කුමාර පසුගිය තරගාවලිවල හොඳින් දස්කම් දක්වලා තියෙනවා. ඒ නිසා ලහිරු කුමාරට මේ අවස්ථාව හිමි වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. මේ දක්වන විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් 15 දෙනා නම් වෙයි කියලායි විදුවට හිතෙන්නේ. ඔබට හිතන දේවල් පහලින් කමෙන්ට් කරන්න. බංග්ලාදේශයේ මේ තරගාවලියට අවතීර්ණ වෙන්නේ ඔවුන්ගේ නිත්‍යනායකයා මස්රෆී මොටාසා නැතුව. ඔහු ආබාධයකට ලක්වීම නිසා ඔහු මේ තරගාවලියෙන් ඉවත් වෙලා තියෙනවා. ඒ වෙනුවට තමිම් ඉක්බාල් තමයි නායකයා ලෙස කටයුතු කරන්නේ. ඒ වගේම ෂකිබ් අල් හසන් සහ ලිටන් ඩෑස් මේ ක්‍රීඩකයන් දෙදෙනාත් පුද්ගලික හේතුන් මත මේ සංචාරයෙන් ඉවත් වෙලා තියෙනවා. බංග්ලාදේශයේ දඟපන්දු යවන්නන්ගෙන් වැඩිපුර යැපෙන නිසා ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ වේග පන්දු යවන්නන්ට සුදුසු විදියට සකසන්න වැඩි ඉඩකඩක් තිබෙනවා. මේකට තවත් හේතුවක් බවට පත් වෙන්නේ ලසිත් මාලිංගගේ අවසන් එක් දින තරගාවලිය බවට මේ තරගාවලිය පත්වීම. ඉතින් බංග්ලාදේශ කණ්ඩායම ෂකිබ් අල් හසන් ඒ වගේම මොටාසන් නැතිව දල කැඩිච්ච නායක වගේ තමයි මේ තරගාවලියට එකතු වෙන්නේ. ඉතින් හොඳ අවස්ථාවක් තියෙනවා ශ්‍රී ලංකාවට මේ තරගාවලිය ජයග්‍රහණය කරලා ලකුණු 82ක් ලබාගෙන ICC රෑන්කින් වල බංග්ලාදේශයට ළඟා වෙන්න ඒ වගේම 3.0ක් විදිහට මේ තරගාවලිය අවසන් කරන්න. ඉතින් බොහෝ දෙනෙක් අහලා තිබුණා කොහොමද මේ සඳහා ප්‍රවේශ පත්‍ර මිලට ගන්නෙ කියලා. ඔබට පුළුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවියට යන්න. නිල වෙබ් අඩවියට ගියාම දකුණු පැත්තේ ඔයාලට ලොකුවට දැක ගන්න හැකියාවක් තියෙනවා මේ ටිකට්පත් මිලදී ගැනීම සඳහා යන්න ලින්ක් එක. එතනට ගිහිල්ලා ඔබට අවශ්‍ය කරන ටිකට්පත් මිලදී ගන්න. ඉතින් රුපියල් 500 ඉඳලා රුපියල් 5000 දක්වාම ටිකට්පත් තියෙනවා විවිධ පරාසයන්ගෙන්. ඔබට සාමාන්‍යයෙන් අතේ තියෙන මුදලට හොඳට මැච් එක බලන්න ඕන නම් ප්‍රේක්ෂකාගාර C හෝ D ප්‍රේක්ෂකාගාර දෙකෙන් එකක රුපියල් 1000 ටිකට් එක තියෙනවා. මේ ටිකට් එකක් මිලදී ගත්තොත් ඔබට කරදරයක් නැතුව හොඳට මැච් එක එන්ජොයි කරන්න අවස්ථාවක් තියෙයි. එහෙමනම් මේ තරගාවලිය ඉදිරි තොරතුරුත් එක්ක අපි ආයෙත් හම්බ වෙමු. විදුව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම විදුදි මෝජෝ කියලා මාව සර්ච් කරන්න. එහෙනම් ඉක්මනින්ම ආයෙත් හම්බ වෙමු. ජය වේවා හැමෝටම.